රාජ්‍ය ආයතනවල අලුතින්ම සිදු කරන්න යන වෙනස මෙන්න. රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙම වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම සහ ඒ සඳහා ඇති අභියෝග මොනවාදයන් හඳුනා ගැනීම සඳහා පත් කළ පුනර්ජනනීය බලශක්ති සහ විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අණු කමිටුව රැස් වූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා මේ බව කීවේය. පුනර්ජනනීය බලශක්ති සහ විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. විදුලි වාහන අනයනය කිරීමේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනා ගැනීම වැදගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැලපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණයින් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේද ආදිය මෙහිදී සොයා බැලිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විදුලි වාහන ගෙන්වන්නේ නම් බදු වලින් නිදහස් කිරීම හෝ මුදල ඩීසල් වාහන වලට වඩා අවම විය යුතුයයිද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත්